රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමෝ කරුණාකරලා අර අවලෝකිතේස්වර කියන පාහරය අත්අඩංගුවට ගනින්. බලා අපිව අවදි කරවනවා. අයිටීන් වල යනවා, දෙරණ යනවා, හිරු එකේ යනවා, සමාජ මාධ්‍ය කලඹනවා, අරූට ගිහිල්ලා සූරු දරාගත්ත කාලකන්ණි ගිහින් වඳිනවා, පිස්සෝ වඳිනවා. යකෝ, මගේ බුදුදහමට විතරද මේ හැම වින්නෙහියක්ම? උතුම කර්මයක් නෙමේ එක. එකෙක් ටික්ටොක් කරනවා, තව එකෙක් බල්ලෙක්ට සිවුර පොරවනවා. රාජාංගනේ හාමුදුරුව මේ එන්නේ ඕකවට කතා කරන්න, වෙන කිසි දෙයකට නෙමේ. රනිල් තමුන්නාන්සේට හන්ද ඕර නං 2024දී අපි දෙන්නා. මේ රට විකුණන්න හදන්න එපා. මේ නිර්මල බුදුදහම විනාශ කරන්න හදන්න එපා. මුද්ද වැඩට අපි කැමතියි. අවලෝකයේ තේස්වර කියන හොරාව කරුණා කරලා අත්අඩංගුවට අරගන්න. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියනවා, මූ කොහෙන් හරි ආපු පිල්ලියක්, කරුණා කරලා මූ අත්අඩංගුවට ගන්න. ඊළඟ එක, මං දැක්කා මාධ්‍ය සාකච්ඡාවක් තියලා හිරුනිකා පේමචන්ද්‍ර දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිතුමාට වරිනම්. හිරුනිකා, උඹට කියන්න තියෙන්නේ උඹේ තාත්තා වික්කේ පාම්පිටි නෙමෙයි, උඹේ තාත්තත් කොලොන්නාවේ මහකුඩ්ඩෙක්. අහිංසක දරුවන්ට කුඩු පොවලා තොපි අද රජවරු රැජිනිය වගේ. ඒ දරුවෝ හන්දිගානේ කුඩු ගහනවා. කුඩු ගහන පවුල්වල එවුන් දුක් විඳිනවා. ඔබ දුමින්ද සිල්වට චෝදනා කරනවා. අපිට උඹෙන් වැඩකුත් නෑ, දුමින්ද සිල්ලකින් වැඩකුත් නෑ. අපි ඔක්කොම ඉන්න ඕනේ හිරගෙවල් වල. දේශබන්දු දෙන්නකෝන් නෙමෙයි මේක කරන්නේ රනිල්. දේශබන්දු දෙන්නකෝන්ගේ වැරදි තියෙන්නේ. හැබැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට රෙස්පෙක්ට් කරනවා. ඔහු මේ කුඩු නතර කරන්න ලොකු සටනක් කරනවා. මම හිරේ ගෙදර හිටපු නිසා දන්නවා. කුඩෝ රනිල්ට සාප කරනවා. රනිල් හෝ වේවා, සාගල රත්නායක හෝ වේවා, හිරාන් අලස් හෝ වේවා, ඔබ කරන මෙහෙවර මුද දේට හොඳ. මේ වැඩි හොඳ. හැබැයි මෙතනට යන්න ඕන. රනිල් වික්‍රමසිංහ ජනාධිපති විනාශ වෙලා ඉවරයි. කරුණා කරලා මේව නවත්තපල්ලා. පොලිස්පති, වැඩ බලන පොලිස්පති නෙමෙයි, වැඩ කරන පොලිස්පති, රටේ පොලිස්පති.
නායක වීරවරයා වෙනවා මේ වසංගතයේ මෙමෞමී කරන්න කරන්නේ. අවලෝකයේ තේස්වරටක් දෙන්න ඕන දඬුවම දෙන්න.